්‍රී ලංකික මහජනතාව ශ්‍රී ලංකාව ගැන අවධියෙන් ක්‍රියාත්මක වියයුතුයි උදාහරණයක් හැටියට ලබන වසරට නිදහස ලබලා වසර හැත පහයි අපි නියෝජනය කරන දේශපාලන පක්ෂයට අවුරුදු හැත්ත හයක් සම්පූර්ණ කළා මේ වසරට එයනම් පසුගිය වසර ඇත්ත හතර ීතිාන්සේදස බැලු විට. එකනකාන්ට චෝදනාඉදිරපච්කිරීමෙන් ශ්‍රී ලංකාව කොඩගන්න බැරි බව සියරුදනා මතක තබාගත යුතුයි. උදාහරණයක් හැටියට ගත්තාම ්‍රධානකාරණයක් තමයි. ජාත්‍යන්ත්‍ර වශයෙන් ශ්‍රී ලංකාව ලූක ආර්ථිකය ජයක්‍රහණය එක කරගැනීම සඳහා කෙසේද ක්‍රියා කරන්න කියලා. ඒකදී අනෙක් රටවල් අපිව අභිභවායන්න ක්‍රියාකිරීම වර්දක් නෙමි. ඒක සාධාරණයි ඒසේ කළීතුයි. අපි දැනගත යතුයි ශ්‍රී ලාංකිකන් හැටියට අපි කොතනද හිටගන්නේ කියලා. අපි කොතනද සිට යුත්ති කියලා. ශ්‍රී ලාංකිික දේශපාලන පක්ෂවල පුලංකාගැනීමත් සමඟ ශ්‍රී ලංකාව පහතට ඇදගෙන වැටල තිබෙන. ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නවා එදදා සම්සේ අතරිසයි සැත්තැම්බර් හයබෙනනිදා එක්සන් චාතික පක්ෂය එමනතං යුනයිටර් නනල් පාටි කියන්න පක්ෂය හදල සියලු දෙනා එකඟ වෙලා එකඟ තාවකටආපුනිදා. නිසා නිදහසලපාගත්තා. නමුත් එදදා සම්ශය පනස්තකෙන් පස්සේ, ඒ බිඳුණු නිසා කැඩුණු නිසා අන්නේ අන්සවලට විවිධ ජාත්‍යන්ත්‍ර සංවිධාන ඇතුළත් වෙලාක්. බ එනඒ ජාත්‍යන්තර සංධාන අවශ්‍යථාව පරාජය කරන්න නම් අපි ශ්‍රී ලාංකිකන් හැටියට සිටකතය තුයි. ඉන්දියානුවන් ඉන්දයානුවන් හැටියට ලෝකගේ සිටගන්නවා ඇමරිකානුවන් ඇමෙරිකානුවන් දෙෙස ලෝක සිටගන්නුවා චීනය චීනය ජාතිකයන් හැටියට හිටගන්න. රුසිාව සෝවිියත්්දේශේ වෙනම හිටගන්නවා සෝවිදේ ැටියට. එන ්‍රී ලංකාවේ පුරවැසියන් විශේෂයෙන් දේශපාලන කණ්ඩායම්මලට බලපෑම් කළ යතුයි ඒ අයට අවශ්‍ය විදියට හැසිරීමට නොදී තුයි. ශ්‍රී ලංකාාවේ මහජන තාව දිගින් දිගටම ප්‍රකාශ කරන්න ඕන දේශපාලන පක්ෂෝවන නායකින්ට එක මුතු වෙලා ජාතික වැඩසටහනකට එකක වෙන්න කියලා. දැන් අපිට ඒකට අවශ්‍ය කරන නායකත්වයක් ශ්‍රීලංකාවතුල තිබෙන. ඒ ජනාධිපති රනිල්වික්‍රමසිංහ මැඇතුවා. එතුමා දුටුවහම ලෝකෙ රටවල් බය ඇති. එතුමා දුටුවහාම ලෝකෙ රටවල් එතුමා ගැන සකහිතන වැ. හැබැයි? සැකහිතන්නේ බයතියෙන්නේ දන්නවා එතුමාට රටක් හසුරුවලා රටක් ඔසෝල තබන්න පුලුවන් කියලා ලුකීහිල තැන එෙනම් ශ්‍රී ලංකාවට සෑම වෙලාකො මුත්සාහ කරයි දුරුවලයන් නායකයන් බවට පරිවර්තනය කර කලා නොහැකි අය නායකයන් බවට පත් කරන්න. එවැනි අයගේ මහජනය පරිස වීතුයි මහජනයි අයට කිය නොන නෑ ඔබ ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා. එහෙමකරෝත් ජනාතිපතිනනි ලික්‍රම සිිකමැතුවම පකාශකල පරිදි විස්සයි අතලිස් සට වෙනකොට ශ්‍රී ලංකාව ලකීහිල ක සෝල තබන්න පුළුවන්. එතුමා පාල්ලිමිේන්තුව ඒතුවගේ පලවෙනි රාජාසන කතාව ගත්තුතිං. ඒක දිවයනවා විශ්සයි හතලි සට දක්වා. ඒකඒ ප්‍රතිඵල ලබන්න අපි එතුමාලා නැතුව ඇති. ඇබෑ මේරට ඒන පරම්පරාව ඒක ප්‍රතිඵල ලබයි. ඉතිනිසා ලූකෙත් එෙක්ක සටන් කළ හැකිි නායක ජාතියේ වාසනාවට ජනාත්පති දදුරයට පත්තල තිබෙනවා. ඒම් ප්‍රයෝජනගතයතුයි පටු ප්‍රශ්තුතියන්න පුළුවන්, මිනිස් සමාජක පාලිමේන්තුූ නියෝජනය කරන්නොකොට, මිනිස් සමාජන්න අය තමයි. පාලින්තු ඉන්නේ ඉති ිනිස් සමාජයඉන්න කොටස් තමයි පාලිමෙන්තු නියෝජනය කරන ඒගේ අඩු පාඩුකක් තියන්න පුළුවන්ඒ අය නොගැල පිීම් තියන්න පුළුවන් හැබැයි කරන දෙයක් නෑ ඒ පත්කල තියෙ මහජනයනස හජනයාගේ පිළිඹබුව තමයි මහජනයාගේ රාමුව තමයි පාලිමිින්තු තුළ තිබෙන්නේ ති පාලිමින්තුුවත් තුළ ඇතැම්. හජන නෝජිතයන්ට විවිධ කතා කියන්න පුළුවන්. හැබැයි ඒ ඒ කතා කියන සියලු දෙනාම මහජනය විසින් පච්කරල තිීමෙන් ඒම නැතුව දේශපාලන පක්ෂ විසින් පත්් කල නෑනි දේශපාලන පක්ෂ විසි ඉදිරි පච් කරහ මහජනයට බලයති නොපතික්ෂප කර දු හජනය ප්‍රතික්ෂය කරන්න නැත්තන් ප්‍රජාන්ත්‍රවාදයන. ඔවුන් ස භාවට හම ඔවුන්ව නිවැරදි මාවත අරගෙන ඔවුන්වන් සමාජය කොට සැටියට භාවිතක්ල තුව තිබෙනවා යනිසා ොහ වෙලාවට අපි දක්කිනවා කියනවා මැති ඇමිතිවරු සංක්‍යාව ගැෙන හ. උපරිම ප්‍රමාණය ලබා දෙන ගමන් දෙසී විසි පහම එකක හවුල් කරගන්න ඕන ඇතැම්මයි ඇමතිකන් නැතත් වෙනත් කමිටුවල බල සම්පන්න විදියට රට හසුරුවන්න තිබෙනවා. දේනිසා ඒ ආ්ඩුක්‍රම ව්‍යස්ථාවේ විසිහත්වැනි වගන්ති ආරක්ෂ කිරීමයි. රාං්‍ය ප්‍රතිපත්ති සහ මූල ධර්ම ක්‍රියාත්ම කිරීම පාලිමේන්තු නියෝජිතයන්ගේ පක්ෂ වනත් විපක්ෂ වනත් වංකීමයි. එ රාජ්‍ය ප්‍රතිපන්තිසා මූලධර්ම නිසියාකාරව ක්‍රියාත්ම කරගන්න අප පෝසත් වුණොත් ඒය ප්‍රජාතන්ත්‍රවාන්දයට තර්ජනයක් බෞවට පත්ව වෙන. දැමුදාරණනැකට පසුගිය කාලි සිදනේ එවැනි ප්‍රජාතන්ත්‍රවාන්දයට තර්ජනයක්. එවැනි ප්‍රජාතන්ත්‍රවාන්දී තර්ජනයක් පාලය කිරීම වැඩගත්. ඒ එසේ නැතිවුුණො නොගලපෙන අ්ඩායම්න්මතර බලය යවීම තමයි? ාතයන්ත්‍රය අව්‍යතාවය මෙතන දේශය වසයෙන් අසාර්ථකටක් බවට පරිවර්තනය කරන්න. ජාත්‍යයන්ත්‍ර වයෙන් තරග කිරීම නවත්වන්න. එනම් ශ්‍රීලාංගිගැන් හැටට අපි ලෝකයේ සමග තරං කලේ තුයි. ඒ සඳ පත්වෙන මහජන නියෝජිතයනුත් ගන්නා තනතුරු පුද්ගලයනුත් රට ගැන හිතලලා රටේ තත්වය ගැන හිතලා චක්‍රලයකනවලේ නෙවෙයිස්වයන්පාලනයක්ඒ සෑම ඇමතිවරක් සතුවම තිබීතුව තිබෙනු. ඒස්වයම්පාලනය ඇතිවුණොත් මහජනයට තේරෙ. කරලයගනෙන් නෙවෙයි මැතියඇතිවරු ආදර්ශයක් දෙන කියලා මකතන එතැට ගමන් කළේ තුවතිබෙනවා අනි පැත්තෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඔල බගකීමයි පාලිමේන්තුවේ මහජන නෝජතයන්ගේ ප්‍රධානවකීම ආ්ඩුකරම් වස්ථාව එකසිය හතලෙස් අටවැනි වගන්තිය එකසිය හතලෙස් නමවැනි වගන්තය එකසිය පනස්වැනි වගන්තිය ස එකසිය පනස් එක්වැනි වගන්තිය මේ බෙදීීමම් නිසා කුලවකා ගැනීම නිසා සියල්ල මුල්ලන්ගන වෙලතින එකයි වරක් දෙවක් ම ප්‍රකාශ කලේ ම මේක පුද්ගලයන් සම්බන්ධයෙන් කියන කාරණයක් නබේ. ක්‍රමවේ ද සම්බන්ධය කියන කාරණයක්. එකක් කෙන මේ තොප්ිය දාගන්න උත්සාහ කරන්න එපා. මම කියන්නේ ආණඩුග්‍රමවස්ථාවේ තිබෙන බලය හීන වෙලා බලය උල්ලගනි වෙලා තිබෙන. ඇතියන් පිගත යුතුයි ආණඩුග්‍රම වවස්ථාව එක හතලස්සට එකසි හතල ස්නාාමය එකය පණහා එකසිය පනස් එක. ්ඩු්‍රම වථාව ල්ලඟගයක් සිදුවල තිබෙනවා. ඒයට පාලිමිේන්තුවේ මහජන නියෝජිතයන් වග කිව යුතු නැත. එය සඳහා වගකිව යුත්තේ රාජ්‍යන්ත්‍රණීමය හසුරෝප කණ්ඩාය. ඒ කණ්ඩායම් පූුණු කල්ලා නැවත නිසි මාර්ගයට අරගෙන වැඩගත යුතු තිබෙනවා. මේ කාරණ කිව්වාහම පටු දේශපාලන පරමාර්ථ තිබෙන අය ඇතැම්මායගෙන් නම් ඉදිරිපච් කරමින් කුලල්කාගැෙනීම අරම්භ කලතිනවා. ඒ ගැ මට කරන්න දෙයක් නෑ. මම නීතිය අනුව සහ ආණුප්‍රමවස්ථාවන් වුව සත්‍ය ප්‍රකාශ කල තිබෙන සත්‍යය පරාය කරන්නට බෑ සත්‍ය ජයකතති. තුමයි ශ්‍රී ලංකාවේ මේ තත්වයට ගෙනීමට ප්‍රධාන වගකිවීතු ආයතන උදාහරණයක් හැටට මුදල් අමාත්‍යයන්සේ උදාහරණයක් ැරට මහවැංකුව සම්පූර්ණය වගකිවීතුයි, ඒ ඒ ආයතනවල සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් ශ්‍රී ලංකාව තුල සිදු වීතුව තිබෙන. අනාගතයක් බලාපොරොත්තු වෙන වනං. ඒ අසාර්ථකූ රාජ්‍යන්ත්‍රණය ප්‍රතිසංස්කර්ණය කළ යුතුයි. වෙනස් වී යතුයි. එය පුහුණු කළ යුතුයි ඉදිරියට ගෙනයා යුතුයි. එතකොට ශ්‍රී ලංකාව ජනාධපති රනිල් වික්‍රමසිකම ඇත්තුමා තන දියට ආන්සියාාවත් ලෝකෙත් ඉහළ තැනක ඔසෝල දබන්න පුළුවක්කම ලැබෙනවා. එඒම නැතිවුණුත් එතුමාගේ දර්ශනය ගමම් මගත් විනාශ කිරීමේ ප්‍රධාන අයතන බවට මෙමෝ පත් වවෙයි. එන් අපි මුදවාගැනීම අපේ වගකීමක්. ඒනිසා පාලිමේතු ඉන්න දෙසේ විසි පස් දෙනම ආඩු ක්‍රම වස්ථාවටන් වැස්සිර යුතුයි. පුද්ජලයන් පිළිබඳ අපට අදාළනෑ පුද්ජලයෝ කවුරුණත් එය ප්‍රතිශස්කරණය කළ තුයි පුනුරුත්තාපනය කළ තුයි සකස් කළ යුතුයි ජාතිය හපද සඳහා වගකිව යුතුයි අපේ ප්‍රධාන අරමුණ අපි වග කියනන්නේ මහජනාවට මිසක් පුද්ලයන් නෙමේ එනිසා පුද්ජලයන් කවදකිනික පිරාදාාලනෑ එනිසා මේ කඩා වැටනු රට ්‍රී ලංකාවේ හිළ තැනකට ගේන්නත් ආසියාව හිල තැනකට ගේන්නත්. ලූකීහිළ තැනකට ගේන්නත් අවශ්‍යකන නායකත්වය ශ්‍රීලංකාව සතුූ තිබෙනෝ. එය ප්‍රයෝජනයට ගැනීම ඔබෙත් මගේ යුතුකමයි.